මිරිස්යන්නේ අපිට හැමෝටම කුළුබඩුවක් විදිහට අපේ දිනදා හාරයට අත්‍යවශ්‍යම කුළු බඩුවක් හැමෝම කැමතිී මිනිස් ගහක් ගෙදරදි හිටවගන්න එහෙමනත්තං අපේ ගොයි මහත්තුරු ආර්ථිකව ලොකු අස්සන්නක් ලොකු ලාියයක් බලාපොරොත්තියෙන් මිනිස්ව වගා කරනවා. ඉතර අපේ රට මිරිස් ශාල වශයෙන් පිටින්න් ගෙන්න්න එනවා ඒේ ඒක නොවව නවත්තා ගැනීම සඳහත් අපි අපේ ලංකාවතුල මිරිස් නිෂ්පානය කරන්න අපිට හැකි අයවතියෙනවා ඒ වුනට මිනිස්වායතිී ලොකුම ැටලුව තයි අපේ ගොම හත්තුරු අපේ වගාකරුව මුහුණ දෙන ලොකුම ගැටලු දියට හඳුන්න්නවා මිනිස් කොළොකොඩවීම. මිරිස් ගස්ගත්තහම ටි වර්ධනය වෙන කොට හොල ටික ඔක්කොම මේ විකෘති වෙලායනවා උඩාතට හැකිලෙනවා යටාතර හැකිරෙනවා. විවිධ පැත් විවිධ විදිට කොළවලට හානි සිද්ධ වෙන. අපි මේක මිරිස් කොළකොඩවීමේ සංකීයන්නේ කියලා හඳුන්නනවා. ඇයි අපි එහෙම කියන්නේ මේ මිරිස් කොළකොඩවීම කියන එක්කට හේතුකාරක කීපයක් බලපානවා. සතුන්ගේ හානිය තියෙනවා. අපිට ඇහැට පේන්න වෙන නොපෙනෙන්න ඉතාමත් කුඩා සතුන් නිසා මේ කොලකොඩවීම සිදු වෙනවා. මේ කොළකොඩවීමදී ප්‍රධාන විදිහට පැරමැක්කා කියන කුඩා කෘමි සතන්ගේ යුෂවරාබීම නිසා කොළකොඩවීම සිදුුවෙනවා. ඊට අමතරව කූඩිත්තා කියල තව පොඩි සත එක්කන්නවා. ඒ සතා නිසා කොළ කොඩවීම සිදුුවෙනවා. වස ගස්වල්ට හානිිකන්නු මකුළු වර්ගයක් කියන්නවා මයිටාවන් කියලා. ඒ මයිටාවන් නිසාත් කොළ කොඩවීම සිදුුවෙනවා. මිරිස්වල වැඩියෙන්ම අපි දකින්න පුළුවන් වෙනවා. මේවාගේ පත්්‍ර උඩ අත්තට රෝල්ලෙලා කොලකොඩවෙනවා. දකින පුළුවන් ගස්වල කෝප වගේ උඩට හැකිලිච්චි. දකින්න පුළුවන් වෙනවා. ඒ ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ පැළමැක්ක කියන කුඩා කෘමි සතක්්ග හානිය හින්ද. මේ පැළමැක්කා පත්‍රවල යුෂ උරාබීම නිසා පත්‍රවල මේ නාරටි පත්‍රධාරය ඉහලට එසවීම අපිට දකින්න පුළුවන් වෙනවා. ඊට අමතරව මේක අපට පහසුවෙන් තව හඳුර ගන්න පුළුවන්ගේ පැළමැක් යුෂ උරාබීමට බොනකොට. පත්‍රවල පටක සූරලා යුෂවරාබීමක් කරන්නේ තරේ සූරපු ස්ථාන ටිකක් දුමරු පාට වෙලා දුම්රු පැහැයක් ගන්නවා අපිට දුරු පැහැයත් මේ පත්‍රවල ධාර උඩාතන නැමීමනුත් මේ කොළකොඩවීම පැළමැක්කාගෙන්ද කියන එක හඳුරගන්න හැකියාව තියෙනවා. දෙවනි හේතුව තමයි කුඩිත්තා යුෂවරාබීම නිසා ඇති වෙන කොළකොඩවීමේ තත්ත්යි මේ සතා යුෂවරාබීමෙන් පත්‍රවල පත්ත යට අත්තට ඇකිලීම න්නපු පැළ මැක්ක නිසා උඩාතට ඇකළලුණන පත්‍ර කුඩිත්ත නිසා කුඩිත්ත යුෂු රාබීමම නිසා යට අතට හැකිලීමක් දකින්න පුළුවන් වෙනවා. ඊට අමතරව කුඩිත්ත යුෂවරාබියූ හම අපේ කුඩිත්තා යුෂ වරාබීමේදීඒගොල්ලො පිටතට පැඩිස්්‍රාවයක් සීරිශ්‍රාවයක් නිකුත් කරනවා. අත්කාචයකින් බැලුවාම අපිට නිකන් අල්පෙනිට තුඩක් වගේ කුඩාවට ස්වේ සත්තු. එහෙ මේහි ගමන් කරනවා දකින්න පුළුවන්ම තරව සුදු මැස්ස කියලා පොඩි සුදුපාට ඉගල්ල එන්න චටිල් මැස් එක්කන්නවා ඒ මැස්සා වෛරසක අපේ මේ මිරිස් ගස්වලට ඇතුල් කරනවා ඒ මිරිස් ගස්වලට වෛරසෙක ඇතුළුවීම නිසා මිරිස් කොළකොඩවීමේ තත්ත්ේ ඇති වෙනවා ධාරේන්දලා ඇතුළට කහපාටවීමක් දකින්න පුළුවන් වෙනවා ඒ වගේම ප්‍රකුඩාවීමක් දකින්න පුළුවන් වෙනවා පත්‍ර විකෘතිවීම දකින්න පුළුවන් වෙනවා ඒ ඒකින් අපිට පුළුවන් මේ ඒවගේම අපිට සුදු මැස්සෝ ශාකවලඩ හෙලෙව් හමය ගා හෙළෙව්වාම සුදු මැස්සව පියාමල යනවා අපිට දැකිගන්න පුළුවන්.